හිසන මාතේන්න බරක් වෙනවා කියලා කිව්වේ. දාමුන්ට ටිකක් සිහි කල්පනාවෙන් ඉන්න කියලා කිව්වේ. කෑම මේසෙට බෙදන්න ඕනේ. කණ්ඩ ඕන අයට කුස්සියට ගිහිල්ලා බෙදාන කණ්ඩ කියන්න. එයා ගියාද අම්මේ? කොහේ යනවා කියලාද ගියේ? එයා මීට කලින් කවදාවත් තමුන්ටවත් මටවත් කියලාද ගමන් බිමන්ගේ? අපරාදේ මම රැයට කෑම හැදුවේ. එන එකක් නැද්ද කෑම කන්න? ඒවා කියන්න බෑ. සමාහට එන්න පුළුවන්. ආය එනකන් ඉඳලා මම කෑම කන්න. නෑ ඕනේ නෑ. එයා එහෙම කිව්වේ නෑනේ. අනිත් එක මං එහෙම කියලත් නෑනේ. Life Boy shampoo ලේති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ඔය අමනුෂ්‍යෝත් එක්ක රණ්ඩු වෙන්න යන්න එපා සර්. සර් තමන්ගේ පාඩුවේ නම්බුකාර විදියට හොඳින් ජීවත් වෙච්ච මිනිස්සයනේ. කවුද අමනුෂ්‍යෝ? ඇයි දැන් ඩෙන්සිල් සර්ට වඩා අමනුස්සෙක් තව ඉන්නවා? ඌ හොරෙක් නේ. ඔයිට වඩා අමනුස්සෙ මට පහුගිය කාලේට මුණ ගැහිලා තියෙනවා අපිට. සර් උත් දැන් ඉතින් අපිට හරියට විස්තරයක් කියන්නේ නැහනේ. මතකනේ තම්සිට එක සැරයක් කියලා. පොලිසියට ගිහලා මට ලොකු උදව්වක් කළේ. මම එහෙම කළේ සර්ට තියෙන හිතවත්කමට නේ සර්. නැතුව ඉතින් නරකක් කරන අදහසින් නෙමෙයිනේ. අදලා දානවා සර්. අත ඔය ඩෙන්සිල් එක්කත් ඇති තරහක් නැහැ. මේ මනුස්සයා කරන්නේ හරි බලු වැඩනේ. අනික මට මේ මෙතනට එනුන්ගෙන් ලැබෙන සොච්චමෙන් වැඩක් නැහැ. හැබැයි මට තරහ තියෙන්නේ මේ මිනිහා මගේ කෝච් කැරිය එක විනාශ කරන්න හදනවා. දැන් ඒ කියන්නේ සර්ට මේ ළමයෙන්ගෙන් හම්බෙන සල්ලි වැඩක් නැද්ද? එතකොට කොහෙන්ද ওই කෝටි දෙක හොයාගන්නේ? වැලි කැටේ කැටේ එකතු කරලා තාච්චිය පුරවන්න හිටියොත් එහෙම ගේ හදාගන්න වෙන්නේ නැහැ අපිට. සවලක් දෙකක් ගහන්නම් වෙනවා. මට නම් මේ දවස්වල සර් කියන ඒවා තේරෙන්නේ බාගෙට. මංගව භාගයක් තියෙනවා. ගහමුද? එයා ගියා. අද රෑ වෙනකන් එන එකක් නැහැ. එයා වයහට එහෙම කිව්වද? නෑ. අම්මා කියන වැවුණා. බෙහෙත් බිව්වද? ඔයා කවුරු වුණත් ඔයාට ගොඩාක් පිං. බැටරි බැස්සෝ චාර්ජ් කරගන්න චාර්ජර් එකකුත් උතන ඇති.
ඔව් මං දැක්කා මං ඒක හංගලා තියෙන්නේ ඔයා කවුද මේ වෙලාව ඔයාව බේර ගන්න පුළුවන් එකම කෙනා ඊට වඩා දෙයක් කියන්නම බැරිද මම වෙලාව ආවම කියන්න මං සඳමිනි මාව බලෙ මේ ගෙදර හිර කරගෙන ඉන්නේ මේ මිනිස්සුන්ට ඕනේ මට පිස්සු හදවලා මගේ හැමදේම අයිති කරගන්න මට මම ඉන්නකම් පිස්සු එක්ක නිට තියන්නේ නැහැ මට පුළුවන් ඔයාව බේර ගන්න ඇයි ඔයා මට උදව් කරන්නේ මේ වෙලාවේ මට උදව් කරන්න පුළුවන් ඔයාට විතරයි මගේ මහත්ය විනාශ කරපු ජීවිතය බේර ගන්න මට සල්ලි ඕන ගොඩක් සල්ලි ඕන අතේනවද හේතුවක් නැතුව ඇවිත් තේරුමක් නැහැ හේතුවක් තියෙනවා අතේනවද කියන්නකෝ හෙලෝ ලොකුනවනක් ඉවා කනවනං ඇවිල්ලා කන්න කියලා සුවඳැති ජැස්මින් සහ විටමින් ඊ සාරය සමගින් නවලක්ස් වයිට් මගේන්න ජැක්සන් අයියේ අපරාධ අපිට ඩීල්ලේ ක්ලෝස් කරන් තිබ්බය මම එන්නේ අද විතරයි අද මං ගිහිල්ලා ඔය දෙන්නව එයාලට අඳුන්වලා දෙන්න. ඊට පස්සේ ඔය දෙන්න මේ වැඩේ කරගෙන යන්න. මේ දවස්වල හැමතැනම පොලිසියෙන් අයි. ලොයිඩ්. මෙයාට කියන්න ඒ හින්දා තමයි මේ වැඩේ අපිට බාර දුන්නේ කියලා. නෑ මම කිව්වේ පොඩි රිස්ක් එකක් තියනවා කියලා ඒකයි. ඒක පොඩි රිස්ක් එකක් නෙවෙයි කියලාත් මෙයාට කියන්න ලොයිඩ් බූරුවෝ ජැක්සන් අය කියන්නේ මොකද්ද කියලා හරියට තේරුම් ගනින් බං මේක අපිට සෙට් වෙච්ච අලුත් වැඩක් මේක අමාරු වෙනද තමයි අකු අපිට දුන්නේ එක මෝඩෙක් වගේ කතා කරන්න එපා බං වාරිනේ ජැක්සන් අය නව පෑස් සබන් සාක්‍රී ජාත්‍යන්තර ළමා රෝග පිළිබඳ විශේෂඥ
අල්ලගෙන බීලා බීලා කොල්ලද බීලා 26 වෙනිදා සිට සතියන්තේ රාත්‍රී 9ට පීත්‍රු ජැක්සන්නයි මේක තමයි ජැක්සන්ගේ පාරණ තවයන් ජැක්සන්නයි අපි මේ කෙලින්ම පොට් එකට දාන්න එහෙම නැත්නම් වෙන කොහෙට හරිද ඕ මම යංකලෝ ඉස්සරහට සන් බොස් කොහොම කාලේ කොහොමද හොඳින් ඉන්නා හැම ඔයත් හොඳින් ඉන්නා කියලා වේනවා අපිට දැන් කාලර ගින්නක් විකුණන්
අපේ ගෙදර ලිපපොත්තු කරන් පාඩු ඉන්නවා. මේ ලොයිඩ් රින් යාගේ වඩිය චීනා දෙන්න මට වැඩ. ඉස්සරහට මේ දෙන්න අයියෝ හම්බේ. ඔස්කේ ළඟ ඉතින් කවුරුණක් කමන්නේ. බෝඩි ගන්න ලෑස්ති. සල්ලි ගණන පොඩක් ඉන්න පොස්. දෙය දුන්නත් සල්ලි ගණන ගත්තාම හිත සුද්දයි. කවුද ඔබ? එනං හේම අපි ගිහින්න දෙවිද බොස් ඇස්සා කඩවක දෙන්න පුළුවන් තරම් ඉක්මනට එනවද මේ ගෙදර ඉන්න මිනිස්සු නෙමෙයි චීනා ඔලෝ බලපන් කොහොද යකෝ කොහොද යකෝ මොකද ඉතින් දෙවිලෝ මෙන්න මදියා කරන්නේ තරම් හොයියක් තියෙන බොල්ලෝ